කුලක එතකොට කුලකවලදී ඕගොල්ලන්ට ඉන්නේ ගොඩක් වෙලාවට පාට කරන්නනේ කුලක දෙකක් තියෙන එකෙක් පාට කරා හරිද මෙහෙම එතකොට මේක A මේක B කියලා හිතුවොත් මේ මේ මේක අපිට එන්න පුළුවන් මොනවද ටික පළවෙනි එක කියලා A ට අයිති නැති ටික ඕක නම් මේක ගන්න පුළුවන් A මේලේ B එතකොට මොකද්ද පාට කරන්න ඕන මේ දෙන්නට අයිති ටික මේ ටික සේරිය ඊළඟට අහන්න පුළුවන් A ඡේදනය B එතකොට මේ මැද ටික ඊළඟට අහන්න පුළුවන් A මේලේ B හි අනුපූරකය එතකොට මොකද්ද අර කලින් එක්කෙනාට අයිති නැති ටික මෙන්න මේ එළි ටික පාට වෙන්න ඊළඟට අහන්න පුළුවන් A ඡේදනය B හි අනුපූරකය එතකොට මේ මැද නැතුව ඉතුරු ටික හරි ඊළඟට අහන්න පුළුවන් A කියලා එතකොට මෙහෙම නම් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් එතකොට A කියලා කිව්වොත් මෙන්න මේදී B කිව්වොත් B ටයිති ටික මෙන්න මේදී ඊළඟට අහන්න පුළුවන් A ඩෑෂ් කියලා ඒ කියන්නේ A ටයිති නැති ටික ඒ ටයිති නැති ටික කියන්නේ මෙන්න මේදී එහෙනම් B ඩෑෂ් කියලා අහන්න පුළුවන් B ටයිති නැති ටික ඊළඟට ආය අහන්න පුළුවන් මොකද A හි අනුපූරකයේ ඡේදනයේ B මොකද A ට අයත් නැති හැබැයි B ට අයිති මෙන්න මේ ටික ඊළඟට ඔගේ අනිත් පැත්තේ A ඡේදනයේ B අනුපූරකය එතකොට A ට අයිති හැබැයි B ට අයත් නැති ඔන්න ඔය ටික ඔය ටිකෙන් එකක් එන්න පුළුවන් මොකද මේක මේ පැත්තේ මේලේ මේ පැත්තට ඡේදනය මේ කියන්නේ ඔක්කොමනේ ඔක්කොම එකතුව පොදු කියන්නේ පොදු ඩෑෂ් කියන්නේ නැති ඔව් සාරක තුනක් දීලා එන්නේ තුන් දෙවෙනි එකේ තුනක් දීලා එන්නේ ඔය ෆස්ට් පේපර් එකට ෆස්ට් එකට එන්නේ දෙවෙනි එකේ මල්ටිපල් ස්ටෙප් යනවා